දෙදස් විසි දෙකේ සකන් කවාට එක මෙයාගේ ඉන්කම් එක ඩොලර් විසි තුන්දස් දෙසිය විසි පහයි. එහෙම නැත්තං මෙයාගේ කවාට වන් එක දෙදස් විසි දෙකේ කවාට වන් එක ඉන්කම් එක ඩොලර් විසිදස් තුන්සිය තිස් පහයි. ජනවාරි වල ගත්තාම ඩොලර් 4000කටය. පෙබරවාරි වල ගත්තාම ඩොලර් 6000කටය. මාර්තු වල ගත්තාම ඩොලර් 9000කට යා මෙයා අර්න් කරලා තියෙනවා. ඒ වගේ මෙයාගේ ගත්තොත් සෙකන්ඩ් ක්වාටර් එකේ මෙයාගේ ඕනින් එක ඩොලර් 67472යි. අප්‍රේල් ගත්තට පස්සේ එක මාසෙකට මෙයාගේ ඉන්කම් එක ඩොලර් 20000කට යා. මේයි ගත්තට පස්සේ ඒ ඩොලර් 20000කට යා. එහෙම නැත්නම් ජූනි ගත්තට පස්සේ ඒ ඩොලර් 20000කට යා. ඔන්ලයින් බිස්නස් ඩෙන්ටිෆයි කරගන්නට ඔපෂනුටිය මේ ඔන්ලයින් බිස්නස් එක ඇතුළේ අපිට මාරම ඔපෂනුටියක් තියෙනවා ඔර්න් කරන්න. මම අද කතා කරනවා ජනුවන් මෙතඩ් එක. මේ ජනුවන් මෙතඩ් එකේදී ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා ඩොලර් 20000ක් කර්න් කරනවද, එහෙම නැත්නම් ඔයා ඩොලර් 5000ක් කර්න් කරනවද, එහෙම නැත්නම් ඔයා සත පහක්වත් ඔර්න් කරන්නේ නැද්ද. ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මොකද්ද මේ ඔර්නින් මෙතඩ් එක? ඒ ගැන කතා කරන්න ඉස්සරින් ස්පෙෂලි මතක් කරන්න ඕන මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් එක. මේ මාසේ දෙන අවසාන ඩිස්කවුන්ට් එක එක්ස්පයර් වෙන්න තව එක දවසයි තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මෙන්න මේ මාස්ටර් කෝසස් වල ඩිස්කවුන්ට් එකකින් ගිහිල්ලා ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට මේ දවස් ඇතුළතදී කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. හරි, ඇත්තටම මේ කට්ටිය මේ විදිහට earn කරේ කොහොමද? වැඩ ටිකක් තියෙනවා නම් පොඩ්ඩකට නවත්තන්න. පළවෙනි වෙබ්සයිට් එක, මේකේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. පළවෙනි වෙබ්සයිට් එක මේ ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි මම කියන්නේ. මේකේ ප්‍රොසෙස් එකක් තියෙනවා, පළවෙනි ස්ටෙප් එක මම කියනවා. හරි, පළවෙනියටම ඔයා යන්න මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකේ නම supercook.com. මේ supercook.com එකේ තියෙනවා, එහෙම නැත්නම් මෙන්න මේකේ මේ පැත්තේ තියෙන ඕන එකක් ඉන්ග්‍රීඩියන්ස් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේකේ මේ ඕන ඉන්ග්‍රීඩියන්ස් එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් get start කියලා දුන්නාට පස්සේ මේක ඇතුලේ අපිට identify කරගන්න පුළුවන් recipes. මම ගිහිල්ලා මේ වගේ පොඩි ඉන්ග්‍රීඩියන්ස් ටිකක් ක්ලික් කරලා get start කියලා දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ recipes 25000කට යා suggest වෙලා තියෙනවා. recipes. හරි, මෙතනින් ඔයාලට මේ වෙබ්සයිට් එක හරහා recipes suggest වෙනවා වගේම ඊළඟ වෙබ්සයිට් එක. එහෙම නැත්නම් ඊළඟට යන්න ඕන වෙබ්සයිට් එක තමයි domainwheel.com. ඒ domainwheel.com එකට යන්න කියන්නේ. domainwheel.com එක හරහා අපිට පුළුවන් වෙබ්සයිට් එකට නේම් එකක් ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් අපි වෙබ්සයිට් එකක්, එහෙම නැත්නම් අපේ බ්ලොග් එකක් හදනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට, එහෙම නැත්නම් ඔයාගේ බ්ලොග් එකට ඕන ඩොමේන් නේම් එක මෙතනදී සර්ච් කරන්න. මම මෙතනදී අපි කියමුකෝ මම මෙතනදී රෙසිපීස් කියලා මම සර්ච් කරනවා. මොකද මම මෙතනදී හොයාගත්ත වෙබ්සයිට් එක ඇතුළේ මට ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් රෙසිපීස්. හරි, මම මෙතනදී සර්ච් කරනවා රෙසිපීස් කියලා. ඔයාට පේනවා ඇති රෙසිපීස් වලට රිලේටඩ් වෙන විදිහට ඕන තරම් ඩොමේන් නේම් මෙතනින් හොයාගන්න පුළුවන්. අපි කියමුකෝ මේ වගේ ඩොමේන් නේම් එකක්. හරි, මෙතන තියෙන ඩොමේන් නේම් මේ වගේ ඩොමේන් නේම් එකක් උඩ මම ක්ලික් කළා. එහෙම නැත්නම් මේක කොපි කරගෙන ඊළඟට එන වෙබ්සයිට් එක. ඊළඟට එන වෙබ්සයිට් එක තමයි namecheaper.com. namecheaper.com එකට ගෙනවිත්. එහෙම නැත්නම් අතනින් මම කොපි කරගත්ත ඩොමේන් නේම් එක ගෙනවිත් මම මෙතන සර්ච් කරනවා. ඒක සර්ච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒ ඩොමේන් නේම් එක අපිට ඕනේ නම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දකට ඩොලර් 4.98ක් අපිට ගෙවලා. හරි, ඒ ඩොමේන් නේම් එකක් අරගෙන ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් හදා ගන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් හදා ගන්න. පළවෙනි ඔප්ෂන් එක. සමහර විට වෙබ්සයිට් එකක් හදන්න, වෙබ්සයිට් එකක් හදන ප්‍රොසෙස් එක ඇතුලේ ලොකු ස්ටෙප්ස් ප්‍රමාණයක් තියෙනවා. ඔයාට කැමති නම් ඒ ස්ටෙප්ස් ටික ලර්න් කරන්න පුළුවන්. මොකද මම මේකට ස්පෙෂලි ඒ ගැනම හදපු මාස්ටර් කෝස් එකක් තියෙනවා වර්ඩ්ප්‍රෙස් එක ඇතුලේ කොහොමද වෙබ්සයිට් එකක් හදන්නේ කියන දේ. හරි, වෙබ්සයිට් එකක් හදා ගන්නවා නම් ඒ විදිහට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඊළඟ ඔප්ෂන් එක ඇතුලේ යූස් කරන්න පුළුවන් මේ වගේ ලැන්ඩින් පේජ් එකක් ක්‍රියේට් කරන වෙබ්සයිට් එක. ලින්ක් ට්‍රී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් beacons.ai. මේ වෙබ්සයිට් එකේ නම beacons.ai. මේ වෙබ්සයිට් එක ඇතුලේ මෙන්න මෙතන සයින් අප් ක්‍රියන් ප්‍රොසෙස් එක ඇතුලේ අපිට සයින් අප් වෙලා මේ beacon page එකක් කරා. එහෙම නැත්නම් beacon එක වට පේනවා ඇති මේ වගේ ලින්ක් එකක් අපිට බිල්ඩ් අප් කරගන්න පුළුවන් beacon එක හරහා. ඕනේ නම් ඔයාට beacon page එක යූස් කරන්න පුළුවන්. මම beacon page එක යූස් කරන විදිය A to Z කියලා දීලා තියෙනවා SL online bro SL online bro academy කියන මෙන්න මේ channels වල. ඒක
එහෙමනත්තං identify කරගන්න පුළුවන් ඔයාට එතනින් ගිහිල්ලා හරි beacon page එක තෝරගෙන ඊළඟ option එකේදී මොකද කරන්න ඕන ඊළඟ option එකේදී මම කියනවා හරි මම මෙතනදී එහෙමනත්තං මෙතනින් generate කරගත්ත recipe එකක් තෝරගන්නවා මම මෙතනදී ඔයාට කැමති එකක් අපි කියමු පළවෙනි එක එහෙමනත්තං මෙන්න මේ cheese pie ගැන මෙන්න මේ recipe එක මම තෝරගනවා ඒ උඩ click කරනවා ඒක උඩ click කරලා පස්සේ මේ විදියට ඒ recipe එක එනවා ඒ recipe එක ආවට පස්සේ ඊළඟ ඔප්ෂන් එක එහෙම නැත්නම් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රෙසිපි එක තියෙනවා මේ විදිහට රෙසිපි එක තියෙනවා වගේම ඔයාලා මේ රෙසිපි එක මෙතනින් ඔයාලට පුළුවන් කොපි කරගන්න මොකුත් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙනවා නේම් එක මෙතන තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් මෙන්න මේ විදිහට එහෙම නැත්නම් අපි කියමුකෝ මෙන්න මේ විදිහට ඔයා කොපි කරගන්න මේක කොපි කරගෙන ඔයාලට යූස් කරන්න පුළුවන් ඕනේ නම් විතරක් මේක කම්පල්සරි නෑ ඔයාලට පුළුවන් මෙන්න මේ රෙසිපි එක රීරයිට් කරන්න එහෙම නැත්නම් මම මේක ඕන විදියට මේක රීරයිට් කරනවා මගේ බ්ලොග් එකට ඕනේ නම් දාන්න පුළුවන් ඕනේ නම් ඔයාලා මේක රීරයිට් කරලා ඔයාලා පුළුවන් මෙන්න මෙතන රීරයිට් ටූල් එක. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එක හරහා අපිට පුළුවන් තියෙන ආටිකල් එකක් රීරයිට් කරන්න. ඒකට තමයි කුයිල් බොට් තියෙන්නේ. රීරයිට් කරපුවම පස්සේ මේකේ ප්ලේජරිසම් එහෙම නැත්නම් කෝපිරයිට් අන්න ඔය ස්ට්‍රික්ස් අපිට වදින්නේ. ඒ නිසා තමයි අපි රීරයිට් කරන්නේ. එතකොට මේක අලුත්ම එකක් විදියට අපිට රීරයිට් කරගන්න පුළුවන්. හරි. මේක මේ විදියට රීරයිට් කරගෙන මම මෙතනදී ඒ කියන්නේ මම නෝමලි ඒ කියන්නේ මම ඔයාලට සජෙෂන්ස් එකක් විදිහට කියනවා බ්ලොගින් කරන ලස්සන concept එකක් වෙබ්සයිට් එක maintain කරනවා කියන්නේ ලස්සන concept එකක් ඒ නිසා මෙන්න මෙතන new කියන option එක තියෙනවා new කියන option එක ඇතුලේ මම මෙතනදී මෙන්න මෙතන post කියන option එක තියෙනවා post එක මම මෙතනදී post එකක් create කරගන්නවා මේ තියෙන මගේ post එක මේ තියෙන title එක මේ තියෙන image එක මේ තියෙන ingredients මේ තියෙන හදන විදිය මේ තමයි මගේ post එක හරි post එක ඔයා මේ විදිහට හැදුවා නම් ඊළඟ ඔප්ෂන් එක ඇතුලේ හරි ඔයා දැන් වෙබ්සයිට් එකක් හරහා හෝ beacon page හරහා හෝ එහෙම නැත්නම් blogger.com එහෙම නැත්නම් blog එක හරහා ඔයාගේ ඔයා මේ විදිහට publish කරනවා related වෙන විදිහට එහෙම නැත්නම් මම මෙතනදී publish කරේ recipe එක recipe එක publish කරලා ඊළඟට එන්න ඕන network එක digisto24 ඕනේ නම් ඔයාලට digisto24 use කරන්න පුළුවන් එහෙම නැත්නම් මම කියන්නම් Digisto 24 use කරනවා කියන්නකෝ ඔයා මෙතනදී හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කියමුකෝ මම මෙතනදී recipes use කරනවා නම් recipe එකක් use කරනවා නම් recipes කියලා මම search කරාට පස්සේ මේක recipe වලට related වෙන විදිහට ඕන තරම් product තියෙනවා. මේක නම් තියෙන product පහයි. මම තෝරගත්ත category recipes. ඇයි මම තෝරගත්තේ කියලාත් කියනවා. ඒ වගේම මේකෙන් ඕනේ නම් අපිට පුළුවන් affiliate product එක promote කරන්න. Affiliate product එක. ඇයි අපි affiliate product එක promote කරන්නේ? ඔයාට ගිහිල්ලා බැලුවොත් එහෙම නැත්නම් හරි ඔය affiliate product එක මට ප්‍රොමෝට් කරන්න බෑ එහෙනම් ඔයා යන්න මේ වෙබ්සයිට් එකට මේ වෙබ්සයිට් එකේ නම idplr.com මේ වෙබ්සයිට් එකේ ඕන තරම් e-book තියෙනවා ඔයා ගිහිල්ලා මේකේ recipes කියලා search කරාට පස්සේ ඔයාට පේනවා ඇති මේක ඕන තරම් recipes මේ විදිහට එනවා ඔයාට පුළුවන් ඕනේ නම් මේ recipe එක සේල් කරන ප්‍රොසෙස් එකට යන්න. මම ඊයේත් කියලා දුන්නා SL online bro එකේ කොහොමද සේල් ප්‍රොසෙස් එක මේක ඇතුලේ කතා කරන්නේ. එහෙම නැත්නම් කරන්නේ. හරි. අපි කියමු මේ වගේ. එහෙම නැත්නම් ඔයාලට පේනදී ඕන තරම් මේකෙන් book එකක් හොයා ගන්නවා නම් මේ book එකක් හොයා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් අපි කියමුකෝ මම එනවා 5 එකට. 5 එකේ ගිහිල්ලා recipe book හදලා දෙන ඕන තරම් පොඩි ගානකට අපිට recipe book හදා ගන්න පුළුවන්. Recipe book හදලා ඕනේ නම් අපිට ඒ recipe book එක අපිට මෙතනදී offer කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා මේ බුක් එක ප්‍රොමෝට් කරනවා නම් මේ බුක් එක ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන ප්‍රොමෝට් නව් කියලා දුන්නාට පස්සේ ප්‍රොමෝට් නව් කියලා අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී මෙන්න මේ බුක් එක එහෙම නැත්නම් මෙන්න මේ කිටෝ මීල් ප්ලෑන් එක මම මේකදී ඔෆර් කරනවා. මොකද ඒක හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මෙතන. එහෙම නැත්නම් මෙන්න මේක අපි කියමුකෝ මෙන්න මෙතන මම කොපි කරගෙන එනවා මගේ ආටිකල් එකට. ආටිකල් එකට ඇවිල්ලා අපිට පුළුවන් මෙතනින් එහෙම නැත්නම් මෙන්න මේ විදිහට ඔයාගේ මොන හරි කෝල් ටු ඇක්ෂන් එකක් අපි කියමුකෝ මෙන්න මෙතනින් මේ විදිහට මම කෝල් ටු ඇක්ෂන් එකක් දෙනවා කෝල් ටු ඇක්ෂන් එකක් දීලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක මේ ප්‍රොඩක්ට් එක මම ඇෆිලියේට් ලින්ක් එක ගෙන විත් එහෙම නැත්නම් මෙන්න මෙතන මම ඇෆිලියේට් ලින්ක් එක ගෙන විත් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මෙතන ලින්ක් කියන ඔප්ෂන් එක ඇතුලේ මගේ බ්ලොග් එකට මම ඇෆිලියේට් ලින්ක් එක ඇඩ් කරනවා හරි ඇෆිලියේට් ලින්ක් එක මම ඇඩ් කරා ඇෆිලියේට් ලින්ක් එක ඇඩ් කරලා ඔයාට ගියාට පස්සේ මෙන්න මෙතන පබ්ලිෂ් කියන බටන් එක තියෙනවා මෙතනින් මම ගිහිල්ලා බලනවා මේකේ ප්‍රිවියු එක ප්‍රිවියු එක කොහොමද තියෙන්නේ එහෙම නැත්නම් මේක බැලුවට පස්සේ ඔයාට identify වෙයි මේ තියෙන ප්‍රිවියු එක
මෙතනින් ප්‍රිවියු එක තියෙනවා මේ තියෙන මගේ රෙසිපි එක රෙසිපි එක වගේ මෙන්න මෙතනින් තියෙනවා මගේ affiliate link එක හරි affiliate link එක හෝ ඔයාගේ product එකක් sale කරනවා නම් මේ product එක මෙතනින් අරන් sale කරන්න එහෙම නැත්නම් product එකක් හදන්න දන්නවා නම් product එකක් හදන්න දන්නවා නම් product එකක් හදලා ඔයාට offer කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ වගේ freelancer network එකක දීලා ඕන නම් product එකක් අපිට හදා ගන්න පුළුවන් හරි ඊළඟ option එක ඇතුලේ මම එනවා පළවෙනියටම YouTube ගැතුලේ ඔයාල දන්නවා YouTube ගැතුලේ pages එකක් තියෙනවා shorts හරි shorts ගත්තාම ලොකු ප්‍රමාණයක් තියෙනවා හැබැයි නමුත් මම YouTube ගැතුලේ search කරන්නේ shorts එහෙම නැත්නම් මම search කරනවා short plus recipes හරි එහෙම නැත්නම් recipes shorts හරි කොහොම හරි කමන්නේ මෙතනින් මම search කරනවා මෙතනින් search කරාට පස්සේ ඔයාට පේනවා ඇති result එකක් එනවා මොකද මම මෙතනදි යූස් කරේ රෙසිපි ස්කින නිච් එක. රෙසිපි ස්කින නිච් එක අනුව ඔයාලට පුළුවන් ඔයා තෝරගන්න නිච් එකත් එක්කන් ගැලපෙන විදියට YouTube එක ඇතුලේ shorts එකක් ඔයාට හොයාගන්න. එහෙම නැත්නම් short video එකක් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අරන් යන්න පුළුවන් අපි කියමු රෙසිපි. රෙසිපි වලට related වෙන විදියට ඕනතරම් videos TikTok එකේ තියෙනවා. මම තෝරගත්ත නිච් එක රෙසිපි නිසා ඒකට related වෙන මං videos මේක ඇතුලේ තියෙනවා. හරි. TikTok එක. එහෙම නැත්නම් ඔයාලට ගියාට පස්සේ identify කරගන්න පුළුවන් Instagram එක ඇතුලෙන් ඕනතරම් recipes වලට related වෙන විදියට videos තියෙනවා. ඔයා මෙතනදී මම යනවා. එහෙම නැත්නම් TikTok එකට. TikTok එකට ගිහිල්ලා මම search කරනවා. මම මෙතනදී එහෙම නැත්නම් මෙන්න මේ cheese pie කියන මෙන්න මේ recipe එක TikTok එක ඇතුලේ මම search කරනවා. මොකද මම තෝරගත්තේ මෙන්න මේ recipe එක. මේ recipe එක තෝරගත්ත නිසා මම මේ recipe එකේ name එක ගෙනවිත් TikTok එක ඇතුලේ මම මේ විදියට search කරනවා. TikTok එක ඇතුලේ ඒකට related වෙන විදියට මේ විදියට videos හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඒක ගෙනවිත් YouTube එකේ search කරනවා. ඔයාලා බලනවා ඇති YouTube එකේ search කරොත් ඒකට related වෙන ඕනතරම් videos හොයා ගන්න පුළුවන්. හරි. මම මෙතනදී අපි කියමුකෝ මේකේ TikTok එකේ දින මේ වගේ video එකක්. මේ TikTok එකේ video එක මම download කරගන්න. මේ video එක අපි කියමුකෝ මෙතනට ගියාට පස්සේ මේ තියෙන මේ video එක. ඒ video එකේ link එක තියෙනවා. ඔය ඔයාගේ video එක එහෙම නැත්නම් video එක open කරාට පස්සේ ඒකේ උඩ URL එක. ඒ URL එක copy කරගන්න. URL එක copy කරගෙන ඊළඟට එන්න ඕන website එක. මෙන්න මේ website එක. මේ website එකේ නම එහෙම නැත්නම් snaptic.app. snaptic dot app එකට ඇවිල්ලා මෙන්න මෙතනින් අර TikTok එකෙන් ගත්ත link එක මෙන්න මෙතනට දාලා මෙන්න මෙතනින් download server කියන option එක දුන්නාට පස්සේ ඔයාගේ මේ TikTok එකේ මෙන්න මේ video එක download වෙනවා. ඇයි ඔයා මේ විදිහට videos download කරගත්තේ? ඊළඟට මොකද කරන්න ඕන? ඊළඟට කරන්න ඕන දේ ඊළඟට යන්න මෙන්න මේ platform එකට. මේ platform එක මේ විදිහින් සමහර විට ඔයා දන්නවා. මේ platform එකේ නම තමයි pinterest.com. ඇයි මම Pinterest එකට අද යන්න කියන්නේ? Pinterest එකට යන්න කියන reason එක දැන් ගිහිල්ලා බලන්න Pinterest එකේ traffic එකට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වෙද්දී Pinterest එක 1 billion කියන target එක achieve කරලා තියෙනවා. 1 billion audience එක TikTok එක ඇතුළේ ඉන්නවා. TikTok එක ඇතුළේ audience එක ගැන බලපුවම පස්සේ 140ක් USA, Brazil, නියම countries. USA 140ක් ඉන්නවා. මම මෙතනදී රෙසිපිස් තෝරගන්න ප්‍රධාන රීසන් එක ෆීමේල් 152ක් ඉන්නවා. ෆීමේල් 152ක් ඉන්නවා වගේම ඉන්නේ යංගස් ජෙනරේෂන් එක. එහෙම නැත්නම් 25 34 අතර කට්ටිය. එතකොට රෙසිපිස් කියන එක ඇතුලේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. හරි. ඒ වගේම නිකමට ගිහිල්ලා වාඩ ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඔයාලට එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා හෝම් ෆීඩ් එක. TikTok එකේ එහෙම නැත්නම් Pinterest එකේ Pinterest එකේ account එකක් හදලා නැත්නම් මහා ලොකු දේවල් නෙමෙයි මෙතනදී හදන්න ඕන ඔයා. මෙන්න මෙතනින් ඔයා create කරගන්න ඕන personal account එක නෙමෙයි create කරගන්න ඕන business account එකක්. මෙතනදී ඔයා මෙන්න මෙතනින් දුන්නාට පස්සේ ඔයාගේ email එක password එක දාලා ඔයාගේ වයස දාලා ඔයාට පුළුවන් totally free Pinterest account එකක් create කරගන්න. Pinterest account එකක් create කරගෙන ඔයා එන්න එහෙම නැත්නම් මෙන්න මෙතන home feed එකට. Home feed එකට ආවට පස්සේ මේකේ for you කියන option එකේදී for you කියන option එක filter කරගන්න මෙන්න මෙතන. එහෙම නැත්නම් today කියන option එකට. ඇයි today කියන option එකට filter කරගන්නේ? Today කියන option එක ඇතුලේ ඔයාලට පුළුවන් ඔයාලට පේනවා ඇති මේ දවසේ ඇතුලේ trending උන category ටික ඔයාලට identify කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති recipes ඒ අතරේ අනිවාර්යෙන් තියෙනවා. Recipes කියන එක trending වෙනවමයි. Trending වෙනවා වගේම Pinterest එකේ තවත් option එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙතන analytics කියන option එකේ මෙන්න මෙතන trend කියන option එක තියෙනවා.
ට්‍රෙන්ඩ් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලා ඩයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මෙන්න මෙතන USA මේකට රිලේටඩ් වෙන මේ මාසේ ට්‍රෙන්ඩ් එක මොකද්ද එහෙම නැත්නම් මේක ඇතුලේ පොපියුලර් කැටගරි මොකද්ද පොපියුලර් කැටගරිස් මොනවාද ඔයාලා ඩයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඔයාලා ගියාට පස්සේ පොපියුලර් කැටගරියක් අපි කියමු මේක උඩ මම ක්ලික් කරාට පස්සේ එහෙම නැත්නම් පොපියුලර් කැටගරියක් විතර මේකට තියෙන පොපියුලේෂන් එක එහෙම නැත්නම් මේකට තියෙන පොපියුලර් කොච්චර පොපියුලර්ද කියන දේ මේක ඔයාලා ඩයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එක ඩයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වගේම ඊළඟට යන්න ඕන වෙබ්සයිට් එක. ඒ කියන්නේ මම මෙතනදී ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක අරගෙන ආයෙන්න ඕන ඊළඟට කන්නා එකට. kanna.com. kanna.com එක හරහා අපිට පුළුවන් ක්‍රියේට් කරන්න Pinterest එකට post එකක්. එහෙම නැත්නම් අපි Pinterest එකේ post එකට කියනවා Pinterest එකට pin එකක්. pin එකක්. මෙන්න මෙතන create pin කියන option එක ඇතුලේ මම pin එකක් create කරනවා. එහෙම නැත්නම් අතනින් ඩවුන්ලෝඩ් කරගත්ත. එහෙම නැත්නම් මම මෙතනදී TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත මේ වීඩියෝ එක ගෙනවිත් මේකට අප්ලෝඩ් කළා මම මේ විදිහට මගේ වීඩියෝ එක රීමේක් කරගන්නවා රීමේක් කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක තියෙනවා ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන ඔයා account එකක් හදාගත්තා නම් ඊළඟට එන්න ඕන එහෙම නැත්නම් ඔයාගේ trend එකත් හොයාගෙන ඔයා කැටගරියත් මේ විදිහ හොයන් තියෙනවා හරි හොයාගත්තා නම් ඊළඟට එන්න ඔයාගේ Pinterest එකට Pinterest එකේ ඔයාදන්න මෙන්න මෙතන create කියන ඔප්ෂන් එක ඇතුලේ create pin කියන ඔප්ෂන් එක දෙන්න create pin කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ videos එහෙම නැත්නම් ඔයාගේ create කරගත්ත pin එක මේකට upload කරන්න create කරගත්ත pin එක මේකට upload කරනවා මේ දින මම මේක upload කරලා ඒ වගේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් ඔයාට ගැළපෙන name එකක් දෙන්න ඒ වගේම ඔයාට මෙතන පුළුවන් body description එකක් දෙන්න ඒ වගේම ඔයාට මෙන්න මෙතන තුන්වෙනි option එක විදිහට මෙන්න මෙතන ඔයාට ඕන මේකට ඕන keyword එකක් එහෙම නැත්නම් hashtag එකක් එහෙම නැත්නම් ඔයාට tag එක ඔයාට මේක මේ විදිහට add කරන්න පුළුවන් ඕන තරම් tag add කරන්න පුළුවන් හරි tag add කරනවා වගේම මෙන්න මෙතන තියෙන option එකක් මෙන්න මෙතන add the link add the link add link එකක් add කරන process එක ඇතුලේ සමහර විට ඔයා Pinterest එක ඇතුලට ගියාට පස්සේ search කරලා බලන්න සර්ච් කරලා බලුවාට පස්සේ අපි කියමුකෝ රෙසිපීස් කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් රෙසිපීස් වලට රිලේටඩ් වෙන විදිහට ඕනතරම් එහෙම නැත්නම් Pinterest account තියෙනවා Pinterest account වල තවත් ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙතන මේ මොකද්ද වෙබ්සයිට් එක සමහර විට ඔයාලට මේක ඔයාගේ වෙබ්සයිට් එක මේ විදිහට පෙන්වන්නේ නැතුව තියෙනවා එතකොට මේක හදන්නේ කොහොමද එතකොට මේකට දාන pin එක මොකද්ද එහෙම නැත්නම් මේකට දාන link එක මොකද්ද ඒ ගැන කතා කරන්න ඉස්සරින් ඉස්පස්සේ මතක් කරන්න ඕන online business එක කියන්නේ ලස්සන concept එකක්. දැනගෙන ගියොත් unlimited earn කරන්න පුළුවන් ලොකු effort එකක් නැතුව. ඇත්තම කතාව ඒක තමයි. online business පටන් ගන්න YouTube channel එක. පටන් ගන්න selling process එක. පටන් ගන්න affiliate marketing. පටන් ගන්න freelancing. ඒ වගේම cryptocurrency. ඔය ටික තමයි තියෙන online business එක ඇතුලේ. හැබැයි ඕවා ඇතුලේ වැඩ කරන්න නම් හරියට දැනගෙන ඉන්න ඕන. හරියට දැනගෙන ඉන්න ඕන. YouTube එක channel එකක් කරන්න හරියට දැනගෙන ඉන්න ඕනේ channel එකක් ගත්තාම එහෙම නැත්නම් monetization විතරක් නෙමෙයි channel එක income එක ලෝචරයි මාර්දා subscribers ලදා සමහර විට ඉස්සරහට ඔක වෙනස් වෙයි condition එක අපි බලමු වෙනස් වුණාට පස්සේ ඒදෙත් එකක් YouTube channel එකක් කරන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න A to Z මෙතන තියෙනවා dropshipping business එක A to Z මෙතන කතා කරලා තියෙනවා ඒ වගේම affiliate marketing මම අද කතා කරන්නේ affiliate marketing කතා කරනවා blogging කතා කරනවා ඒ ඔක්කොම combination එක තමයි මම අද කතා කරන්නේ හැබැයි ඒවා ඔයාලට සමහර විට තේරෙන්නේ නැති වෙයි මොකද මෙතනදී කතා කරලා තියෙනවා social media marketing social media network Pinterest එක Pinterest එක ඇතුලේ marketing කරන්න නම් දැනගෙන ඉන්න ඕන Pinterest එක ඇතුලේ එහෙම නැත්නම් social media ඇතුලේ සල්ලි හොයන විදිය මෙන්න මේ master course එක ඇතුලේ A to Z කතා කරලා තියෙනවා ඒ වගේම freelance business එක freelancer business එක එහෙම නැත්නම් freelancer business model එක identify කරගන්නවා freelancer කෙනෙක් විදිහට 5 upwork වල ඕනනම් ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් 5 upwork වල වැඩ කරන්න එහෙම නැත්නම් දැනගෙන ඉන්න ඕන SEO කරන්න දැනගෙන ඉන්න ඕන මේ master course එක ඇතුලේ A to Z කතා කරලා තියෙනවා 5 upwork වල වැඩ කරනවා නම් කොහොමද හරියට වැඩ කරන්නේ ඒ වගේම තමයි 5 upwork වල වැඩ කරද්දී skills photoshop කියන skill එක එහෙම නැත්නම් graphic designing කියන skill එක කොහොමද හදාගන්න ඒ වගේම wordpress ඒ ටු සෙට් කතා කරලා දෙනවා තමන්ගේ වෙබ්සයිට් එක තමන්ට එහෙම නැත්නම් බ්ලොග් එක තමන්ට කියලා මර්චන්ට් එකක් හදාගන්න දැනගෙන ඉන්න ඕන මේක කතා කරලා දෙනවා ඒ ටු සෙට් කොහොමද තමන් කියලා වෙබ්සයිට් එකක් හදාගන්නේ ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල පාට් එක NFT NFT හරහා කොහොමද සල්ලි වන්නේ ඒ ටු සෙට් මෙන්න මේ මාස්ටර් කෝස්ස් වල මම කතා කරලා දෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම්
ඔයාලට පුළුවන් මෙන්න මේ මාස්ටර් කෝසස් වල ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඇවිල්ලා ජොයින් වෙන්න. ජොයින් වෙනවා නම් හොඳට මතක තියාගන්න වැඩ කරන්න ඕන. මොකද මම ජොයින් වෙන ඕනම කෙනෙකුට ඩිරෙක්ට් මගේ WhatsApp නම්බර් එක දෙනවා. ඒ වගේම ගැරන්ටි එකකුත් එක්කන් තමයි ගන්නෙ. එන්නේ මොන ඒරියා එකෙන්ද? එන ඕන ඒරියා එකකින් මම ඔයාලට සක්සස් කරනවා. හැබැයි වැඩ කරන්න ඕන. මම කියන විදිහට ඔයා වැඩ කරන්න ලැහැත්ති නම් online business එකක් ඇතුලේ success වෙන්නත් ඕනේ නම් ඔයාලට පුළුවන් මෙන්න මේ master courses වල link එක මේ video එකේ description එකේ තියෙනවා. ඔයාලට අද ඇවිල්ලා join වෙන්න පුළුවන්. ඒක especially ඒ විදිහට මතක් කරන ගමන් ඔයා ඊළඟට Pinterest එකට ඒ කියන්නේ ඔයා මේ වෙද්දී ඔයාගේ එහෙම නැත්නම් website එක ඇතුලේ blog post එක එහෙම නැත්නම් ඔයාගේ blog එක ඇතුලේ ඔයාගේ post එක post කරලා තියෙනවා නම් හරි. ඔයා එන්න ඔයාගේ Pinterest account එකේ තියෙන මෙන්න මෙතනින් ගියාට පස්සේ setting කියලා option එක. Setting කියලා option එක ඇතුලේ මෙන්න මෙතන තියෙනවා claim account කියන option එක. Claim account කියන option එක ඇතුලේ මෙන්න මෙතන තියෙනවා website එක අපිට claim කරන්න පුළුවන්. මොකද අපි website එක හදලා තියෙනවා. Website එක හදලා තියෙනවා නම් ඔයාලට website එකක් තියෙනවා නම් ඔයා ගිහිල්ලා මෙන්න මෙතන plugin වල add new කියන තැනට යන්න. Plugin වල add new කියන තැනට ගියාට පස්සේ මම මෙතන search කරනවා WP code කියලා. WP code කියන එහෙම නැත්නම් ඒ ඔප්ෂන් එක සර්ච් කරලා පස්සේ මෙන්න මේ plugin එක එනවා. මේ plugin එක ආවට පස්සේ මම මේ plugin එක active කරගන්නවා. Install කරගෙන active කරගන්නවා. Active කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් එහෙම නැත්නම් ඒ plugin එකත් එක්ක මෙන්න මෙතනින් එනවා. මෙන්න මේ විදිහට තවත් tab එකක්. මෙන්න මෙතන මේ tab එක උඩ click කරාට පස්සේ මෙන්න මේ විදිහට දෙනවා. Tab එක උඩ click කරාට පස්සේ මෙන්න මෙතනින් add new කියන option එක දෙනවා. Add new කියන option එක ඇතුලේ මම මෙතනින් පළවෙනියට එහෙම නැත්නම් මෙන්න මෙතනින් add your custom code කියන option එක දෙනවා. Add your custom code කියන option එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔය ඊළඟට කරන්න ඕන Pinterest එකට යන්න. මෙන්න මෙතනින් claim කියන එක click කරන්න. Claim කියන එක click කරාට පස්සේ මෙන්න මෙතන එහෙම නැත්නම් add html tag කියන option එක ඇතුලේ ඒ html tag එක උඩ click කරන්න. Click කරලා එවන නැත්නම් මම මෙතන ඒක උඩ ක්ලික් කරලා ඒක අරගෙන එනවා මගේ වෙබ්සයිට් එකට. මගේ වෙබ්සයිට් එකට ගෙනවිත් මම මේක මෙන්න මේ විදිහට post කරනවා. මෙන්න මේ විදිහට එහෙම නැත්නම් මේකට paste කරලා මම මෙතනින් එහෙම නැත්නම් save is එහෙම නැත්නම් snippet කියන option එක දෙනවා. එතකොට save වෙනවා. හරි. Save වෙනා වගේම ඊට පස්සේ ආව ඔයාගේ වෙබ්සයිට් එක. එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ link එක copy කරගන්න ඕන. මෙතනින් මේක save කරලා link එක copy කරගෙන ඊළඟ ඔප්ෂන් එක ඇතුලේ මෙන්න මෙතනින් continue කියන බටන් එක දෙන්න. continue කියන බටන් එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට ඇඩ් කරලා මෙන්න මෙතනින් verify කියන ඔප්ෂන් එක දෙන්න. verify කියන බටන් එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට ඇඩ් කරන්න. ඒ වගේම ඔයා හදාගත්ත එහෙම නැත්නම් මෙන්න මෙතන ඔයාගේ pin එකේ ඔයාලට පුළුවන් එතකොට මෙන්න මේ විදිහට එහෙම නැත්නම් ඔයාගේ වෙබ්සයිට් එකේ link එක mention කරලා මෙන්න මෙතන එහෙම නැත්නම් ඔයාට ඕන board එකක් මේකේ හොයා ගන්න පුළුවන්. අපි කියමුකෝ මෙන්න මෙතනින් ඒ බෝඩ් එක ඇතුලේ මට පුළුවන් මේක පබ්ලිෂ් කරන්න. මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක පබ්ලිෂ් කරනවා. මේ වීඩියෝ එක පබ්ලිෂ් කරනවත් එක්කම එහෙම නැත්නම් මේ වීඩියෝ එක පබ්ලිෂ් කරනවත් එක්කම ඔයාට ඉන්කම් ජෙනරේෂන් එහෙම නැත්නම් ඉන්කම් සෝසස් ලොකු ප්‍රමාණයක් ජෙනරේට් කරන්න පුළුවන්. පළවෙනි ඉන්කම් එක එහෙම නැත්නම් මෙතනදී මම තෝරගත්ත ඇෆිලියට් ප්‍රොඩක්ට් එක ඔයාගේ කවුරු හරි ගිහිල්ලා ඔයාගේ මෙන්න මේ විදිහට පෝස්ට් එක බලද්දී මේ පෝස්ට් එකේ මෙන්න මෙතනින් ඇෆිලියට් කමිෂන් එකක් ඔයාලට ජෙනරේට් වෙනවා. ඇෆිලියට් කමිෂන් එක ජෙනරේට් වෙනවා වගේම ඔයාට ගියාට පස්සේ වෙබ්සයිට් එකක් ගත්තාම බ්ලොග් එකක් ගත්තාම අපිට පුළුවන් ඒකට ඇඩ්සෙන්ස් එහෙම නැත්නම් මොනා හරි වෙබ්සයිට් එකක් ඇතුලේ අපේ ට්‍රැෆික් එක මොනිටයිස් කරන්න. එතකොට අපේ වෙබ්සයිට් එක ග්‍රෝ වෙනවත් එක්කම අපිට ඇඩිෂනලි අපේ ට්‍රැෆික් එක මොනිටයිස් කරලා එහෙම නැත්නම් ඔයාලට පේනදි මේ වෙබ්සයිට් වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ලොකු ප්‍රමාණයක් ඇඩ්වර්ටයිස්මන්ට් ෂෝ වෙනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් මේ විදිහට ෂෝ වෙනවා කියන්නේ ට්‍රැෆික් එක මොනිටයිස් කරලා ඔයාලට වෙනම ඉන්කම් එකක් මේක ඇතුලේ ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් මම කීව දේ කරනවද නැද්ද කියන දේ. මම කියන්නේ ස්ටාර්ට් කරන්න බ්ලොග් එක. ඒ බ්ලොග් එක මේ ස්ටාර්ට් කරන බ්ලොග් එක අරගෙන Pinterest එක ඇතුලේ ග්‍රෝ කරන්න හෙල්ප් වෙන්න. මොකද Pinterest එකයි බ්ලොග් එකයි කියන්නේ ඇත්තරම දෙකම එකම කන්සෙප්ට් එකත් එක්කන් ගිහිල්ලා ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් ප්ලේස් එකක් තමයි Pinterest එකයි බ්ලොග් එකයි කියන්නේ. තේරුම් ගන්න මම කිව්ව ප්‍රොසෙස් එක. ඒ ප්‍රොසෙස් එකේ තේරුම් නැති තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම මේ නිකන් උඩින් කියාගෙන ගියා විතරයි. මේක ඉන් ඩීප්ලි ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉන් ඩීප් ප්‍රොසෙස් එක මම ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා. ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන ඉස්සරින් මම ඔයාලට මේකේ අවුට්ලයින් එකක් තමයි අද දුන්නේ. මේ අවුට්ලයින් එකේ අපි යන්ද කමෙන්ට් කරන්න වගේ අයිඩියා එක යනවද නැද්ද කියලා මම තීරණය කරනවා ඔයාගේ කමෙන්ට් ඇත් එක. මොකද ගොඩක් කට්ටිය කැමති නෑ පැසිව් ඉන්කම් හදන්න. ගොඩක් කට්ටිය කැමති ෂෝට් ටර්ම් එක ඉන්කම් එක ගන්න. නමුත් පැසිව් ඉන්කම් කියන කන්සෙප්ට් එක අපි හදන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට හැමදාම වැඩ කරන්න වෙනවා.
වැඩ නොකර ඉන්කම් එකක් ගන්න නම් අපි පැසිව් ඉන්කම් හදන්න ඕනේ. තීරණය වාගතේ ඔයාගේ කමෙන්ට් එකත් එක්ක ඉස්සරහට වැඩ පිළිවෙල මම plan කරනවා. ඔයා හරියට ඔයාට ඕනේ නම් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ in detail learn කරන්න. ඔයාට පුළුවන් ඇවිල්ලා learn කරන්න. ඒ වගේම කැමති කෙනෙක් ඉන්නවා නම් ආරාධනා කරනවා. ගමනක් යන්න ඕනේ නම් online business එක ඇතුලේ success වෙන්න ඕන නම් ඔය ඇත්තරම දැනගෙන ඉන්න ඕන සමහර විට blog එකක් කරන්න. සමහර විට ඔයාට topic එකක් ගත්තදි YouTube channel එකක් කරන්න දැනගෙන ඉන්න ඕන. Drop shipping කරන්න දැනගෙන ඉන්න ඕන. Affiliate marketing කරන්න දැනගෙන ඉන්න ඕන. Social media handle කරගන්න දැනගෙන ඉන්න ඕන. ඇත්තරම මේකේ process එකක් තියෙන්නේ. මේ ඔක්කොම interconnection වෙලා තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට ආරාධනා කරනවා මේ video එකේ description එකේ තියෙන මෙන්න මේ master courses වල link ටික. කැමති නම් අද ඔයාලට අවිල්ල මේ master courses එකෙන් join වෙන්න පුළුවන්. ඒකත් especially මේ විදිහට මතක් කරන ගමන් ඔයාගේ idea එක comment කරන්න කියලා මම කියනවා. මොකද මම අද outline එකෙන් විතරයි ගියේ. ඒ වගේම වීඩියෝ කරා පොඩි හරි දෙයක් ගත්තා නම් channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න කියලා ආරාධනා කරන ගමන් අතර ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්.